ශ්‍රීලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම වෙනුවෙන් අල්ලිගහ මන්දිරයේදී උත්සවයක් පැවැත්වුණා. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වෙනි ජාතික සැමරුම නමින් උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය කාර්යාලය තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම ජාතික සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණා. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මහින්ද අයියා කියන ඒ චරිතයට තියෙන ගරුත්වයක් හැටියට තමයි මමත් අපේ කණ්ඩායමත් මේ ආරාධනාව පිළිගත්තේ. අවුරුදු 25ක් ගත වෙලත් මේ රටේ හැම දිනාටම මේ දවස අමතක වෙලා නැහැ. මේක ජාතික උත්සවයක් වුණත් මම මේ ගැන නොකියුවොත් මමත් ලොකෝ අඩුපාඩුවක් කරලා තමයි අද ගෙදර යන්නේ. මොකද මට ඇතුළට එනකොට එක වෙලාවකට හිතුණා හැරිලා යන්න ඕනේද මේ මිනිස්සුත් ඉන්නව නේද මෙතන කියලා. මම මේ පෞද්ගලික තරහකට නෙමෙයි මේක කියන්නේ. සමහර දේවල් අපිට කරන්න පුළුවන් සමහර දේවල් කරන්න බෑ. කරන්න බැරි වෙනකොට දැනගන්න ඕනේ පැත්තකට වෙලා කරන්න පුළුවන් අයට ඒක බාර දෙන්න. මේ 96 කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්ට මොන වගේ සැලකුවද කියන එක මේ පරිපාලනය ගැන මම හිතන්නේ ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් හරි කොමිසමක් පත් කරලා පහුගිය කාලේ මේ ක්‍රීඩාවට වෙච්ච විනාශය හොයලා බලන්න. නවත්තලා දෙන්න. මේ රටේ මුදල් පිටරටවල් වලට යනවා. මේ රටේ හොඳම මිනිස්සු ටික පිටරට යනවා. පුහුණු කරුව අතහැරලා යනවා. අද ක්‍රීඩා ඇමතුමත් හිටියනම් මම සන්තෝෂ වෙනවා. එතුමාට එන්න බැරි වෙනවා කියලා මට උදේ කතා කරා. කරුණා කරලා මේව ගැන හොයලා බලන්න. තාම අපි බිම ඇනිලා නැහැ. තාම වැටිලා විතරයි තියෙන්නේ. මගේ පවුල කියන්නේ මගේ ක්‍රිකට් කණ්ඩායමට. අපි සියලු දෙනාම ඉදිරියේදී මේ ක්‍රිකට් හදන්න, ගොඩගන්න, හරි පරිපාලනයක් එක්ක ඉදිරියට යන්න ගරු අගමැතිතුමාගේත්, ක්‍රීඩා ඇමතුමාගේත් නායකත්වයෙන් මේ ක්‍රිකට් ටික අපිට හදලා දෙන්න කියන ඉල්ලීම කරමින් අපි සියලු දෙනාටම ආරාධනා කිරීම ගැන මම සෝතිවන්ත වෙමින් මගේ වචන සල්පෙමින් අවසන් කරනවා. මට මතකයි ලෝක කුසලානේ දිනාගෙන මේ කණ්ඩායම ලංකාවට ආව දවස. එදා තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති දුරිය දැරූ අපේ ආණ්ඩුවක්. අර්ජුනගේ පියා ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට හිටියා. මොකද අර්ජුන රණතුංග ලෝක කුසලානේ අරගෙන ගියේ LTTE මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අභාව ප්‍රාප්ත වුණු ගාමිණී දිසානායක මහත්තයා ගෙදරට කියලා මට මතකයි. එහෙම යන්න හේතු වුණේ ලෝක කුසලානේ දිනාගන්න ගාමිණී දිසානායක මහතාගේ පාලන කාලයේ දාපු පදනමට ගෞරවයක් වශයෙන් කියලා මම විශ්වාස කළා. එනිසා අද අපි මේ සමරන්නේ එක පැත්තකින් මනුෂ්‍යත්වයේ කතාවක්. ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කතාවට වසර 25ක් පිරෙන්නේ අද